ආයුබෝවන් recording.lk YouTube නාලිකාව ඔස්සේ ඔබ අද දිනේදී බොහොම සුවිශේෂී තැනකට යොමු කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි ආතර් සී ක්ලාක් මහතා. ආතර් සී ක්ලාක් මහතා ගැන නම අසන විටම ඔබට සිහියට නැගෙන්නේ ලෝක පූජිතත්වයක්. එහෙම නැත්නම් ලෝකෙම දිනපු ස්වභාවයක්. ඔව්. ඉතින් ඒක ශ්‍රී ලංකාවටත් මහත් වූ අභිමානයක් බවට පත්වන තැනකට යොමු වුණ තැනක්. ඉතින් ආතර්සි ක්ලාක් මහතා ගැන කතා කරන්නට බොහෝ දේ තිබුණත් අද දිනේදී අපි එතුමාගේ මේ අනාවැකි පිළිබඳව තමයි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඒ අනාවැකි ඔබට වැඩසටහන් පෙළක් විදිහට එහෙම නැත්නම් වැඩසටහන් කිහිපයක් ඔස්සේ ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා එකින් එක ගලපමින්. ඉතින් මෙහිදී අපි කතා බහ කරන මේ සුවිශේෂී මාතෘකාව ඔස්සේ මේ එතුමා පළ කරන ලද අනාවැකි සඵල වෙන්නට යම්කිසි විදිහකින් ග්‍රහ බලය ගොඩ නැගෙන එහෙම නැත්නම් ග්‍රහයන්ගේ ක්‍රියාකාරී තත්ත්වයන් ගොඩ නැගෙන කාල සීමාවන් පිළිබඳව තමයි කතා බහ කරන්නට යන්නේ. ඉතින් මෙහිදී කියන්නටම ඕනි මේ ග්‍රහයන්ගේ කාරකත්වය කියන දේ අංක විද්‍යානුකූලව යම් වර්ෂයකට දක්වන සබැඳියාවත්. ඒ වර්ෂය තුරදී ඒ ග්‍රහයාගේ ක්‍රියාකාරී තත්ත්වයන් කොහොම වෙනවද කියන දේ පිළිබඳවත් අපි සුවිශේෂීව කතා බහ කරලා මේ අනාවැකිය ඒකත් සමග ගලපලා තමයි ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි එතුමාට බොහොම ගෞරවය ප්‍රකාශ කරමින් එතුමාගේ අනාවැකි සම්බන්ධව ආචාර්ය ප්‍රකාශ කරමින් අපි එතුමාගේ අනාවැකි කොයි ආකාරයෙන් ප්‍රකාශ කරලා තියෙනවද, ඒවා කොයි ආකාරයෙන් ගැළපීමක් තියෙනවද ජ්‍යොතිෂය සහ අංක විද්‍යාව ඇසුරෙන් කියන දේ අද විග්‍රහ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ වැඩසටහන අවසානයේ තෙක්ම recording.lk සමග රැඳී සිටින්නට ඕනි. ගුරු ග්‍රහයාගේ ස්වභාවය සැලකුවාට පස්සේ මේ ගුරු කියන්නේ බොහොම සුවිශේෂී ග්‍රහය. මෙයා පැණි පැහැදි ඇස් තියෙන බුද්ධිමත් ඒත් එක්කම උගත් ඥානාන්විත ස්වභාවයක් පෙන්වන ග්‍රහයෙක් බවට ඔන්න ගුරු ග්‍රහයා පත් වෙනවා. ඒ කියන්නේ ගුරු කියන්නේ බොහොම සුවිශේෂී තැනක් හිමින ග්‍රහය. හමුදා ආයතන බැරැක්ක, මූල්‍ය ආයතන, උගතුන් වෙසෙන ස්ථාන කියන ස්ථානයන්ට බොහොම ප්‍රියශීලීතාවයක් දක්වනවා මේ ගුරුගේ තියෙන කාරකත්වයන් සහ මේ ගුරු දක්වන සම්බන්ධතාවයන්. ඒක හින්දා ගුරු කියලා කියන්නේ ටිකක් අමුතුම ග්‍රහයක් මේ තියෙන ස්වභාවයන් එක්ක. එතකොට මේ ගුවන් ගමන් කියන කතන්දරය සඳහා ගුවන් ගමන් කියන දෙයට ගුරු ප්‍රබල කාරකත්වයක් දක්වනවා. ඒ නිසා ගුරුගේ ස්වභාවයක් අපිට මේ ආතර්සි ක්ලාක් මහතාගේ අනාවැකිත් එක්ක යම්කිසි සැසඳීමක් කරන්න පුළුවන් තැනක් තියෙනවා. අපි දැන් බලමු ගුරුගේ තත්ත්වය සලකලා බලද්දී මේ අංක විද්‍යාවට අනුව ගුරුට අයිති වෙන අංකයක් තියෙනවා. ඒ තමයි අංක 3. ගුරුට අයිති අංකය අංක 3. එතකොට අංක 3ත් එක්ක මේ ගුරුගේ සම්බන්ධතාව ඉතාම ඉහළින් තියෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට අපි දැන් මේ බැලුවොත් එහෙම අපිට මේ වර්ෂයක් හඳුනා ගන්න පුළුවන් 2055. 2055 ගත්තට පස්සේ 2 එකතු කිරීම බිඳුව, එකතු කිරීම 5, එකතු කිරීම 5. එතකොට මේ අගයන් ටික එකතු කරලා ගත්තට පස්සේ 2 සහ 1 විදිහට එනවා. ඒ කියන්නේ අගය 3යි. ඒ කියන්නේ 2055 කියලා කියන්නේ ගුරුට අයිති වර්ෂයක් විදිහටයි පෙන්눔 කරන්නේ. එතකොට 2055 දී මේ ගුරුගේ එක්තරා තත්ත්වයක් අපි නිරීක්ෂණය වෙනවා. බොහොම සුවිශේෂීව සිටිනවා ගුරු ධනු රාශිගතව, මූල ත්‍රිකෝණව, ආගමනව, කේතු අධිපති උපාධිපති චන්ද්‍ර වෙන විදිහට බොහොම සුවිශේෂී පිහිටීමක ගුරු ඉන්න කාල සීමාවක්, එහෙම නැත්නම් ගුරුගේ ඒ වපසරියක් ගොඩනගනවා මේ 2055 කියන වර්ෂයේදී. එතකොට ගුරුගේ තත්ත්වය එක මම දැන් ඔබට සඳහන් කළා ගුරු කියන්නේ ගුවන් ගමන් කාරකයා කියලා. ඉතින් එතකොට මේකත් එක්ක 2055 වසර සැලකුවට පස්සේ ආතර්සි ක්ලාක් මහතාගේ අනාවැකියක් පවතිනවා. මේ ඒ අනාවැකියත් එක්ක 2055 කියන දේ එහෙම නැත්නම් ඒ වර්ෂය ක්‍රියාකාරී වර්ෂයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. මේක පිළිබඳව තවදුරටත් අපි බලද්දී ඔන්න බලන්න ගැඹුරු අවකාශයේ වෙත යන යානා
මේ 2001 පොතේදී කියවෙන අතසිකලාක් මහතා ලියන මිනිසා හදටවත් නොගිය කාලයකදී තමයි මෙන්න මේ ගැඹුරු අවකාශය වෙත යන යානා ගැන අතසිකලාක් මහතා කතා කරන්නේ. ඉතින් වර්ෂ 1968 දී සඳතරණය ගැන පමණක් නෙවෙයි ගැඹුරු අවකාශ තරණය ගැන එතුමා කතා කරනවා. ඉතින් බලන්න ඉතාමත්ම පුළුල් මාතෘකාවක් ඔස්සේ අතසිකලාක් මහතා මේ ගැන විග්‍රහ කරනවා. එහෙම නැත්නම් කතා බහ කරනවා. ඉතින් එතකොට මෙන්න මේ තත්වයේදී මේ සෙනසුරු දක්වා ගමන් කරන යානාවක් හැලීගේ ධූම කේතුවට ගොඩ බැස්විය හැකි යුනිවර්ස් වැනි යාත්‍රා සංකල්ප තව දුරටත් සංකල්ප නොවන තත්ත්වයක් තමයි ඔන්න ඇති වෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේවා තව දුරටත් අර හිතින් මවාගත දේවල් නෙවෙයි, මේවා යථාර්ථවාදී වෙන ස්වභාවයක් ඔන්න පෙන්නුම් කරනවා. අතසිකලාක් මහතාගේ අනාවැකියත් එක්කම මේ අපි හඳුනාගත්ත වර්ෂය සුවිශේෂී වර්ෂය වන 2055 වසර තුළ මෙන්න මේ අනාවැකිය යම් කිසි විදියකින් සත්‍යතාවයට එහෙම නැත්නම් ඔප්පු වීමකට එහෙම නැත්නම් මේ සඳහා අත්හදා බැලීම් සිදුවන කාල සීමාවක් බවට පත්වීමේ ස්වභාවයක් තමයි ඔන්න කියන්නට තියෙන්නේ. ඒ නිසා බලන අතසිකලාක් මහතා මේ පල කළ අනාවැකිය මේ හැලීගේ දුම්බක හේතුවට මේ ගොඩබස්සන්නට පුළුවන් තරම් යුනිවර්ස් වැනි යානාවන් ගැන තමයි මේ අතසිකලාක් මහතාගේ අනාවැකිය බවට පත්ව තිබුණේ. ඉතින් ගුරුගේ බලය සමග ගුවන් ගමන් කියන දෙයට කාරකත්වයක් දක්වන ඉස්මතු කෙරෙන මේ 2055 වර්ෂය මේ තත්ත්වයන් යථාවත් වීමේ ස්වභාවයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. ඒ නිසා බොහොම සුවිශේෂී තත්ත්වයක් පෙන්වන්නේ අතසිකලාක් මහතාගේ මේ අනාවැකීත් එක්ක ඒ අනාවැකීන් යම් කිසි විදිහකින් සපත වීමේ ස්වභාවයක් ඒවට පරිවර්ෂණ ඒවා ඉදිරි ගමන් සිදුවීමේ ස්වභාවයක් අපිට මේ ආකාරයට හඳුනා ගන්න පුළුවන්. අතසිකලාක් මහතාගේ අනාවැකිත් එක්ක මේ කියන ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයන් එක්ක බලද්දී අංක විද්‍යාව මේකට මුසු කරලා බලද්දී අපිට සුවිශේෂීව හඳුනා ගන්න පුළුවන් මේ තත්ත්වයන් ග්‍රහයන්ගේ මේ අනාවැකිත් එක්ක ග්‍රහයන්ගේ කාරකත්වය දක්වීම. ඉතින් ඒ නිසා මේ වගේ ඒවා අපිට විග්‍රහ කරමින් ඔබට ඔන්න ඉදිරිපත් කරන්නට හැකියාව ලැබුණ අද දිනේදී recording.lk YouTube නාලිකාව ඔස්සේ ඔබට අපි සුවිශේෂීව මේ ගැන තවදුරටත් කතාබහ කරන්නටත් බලාපොරොත්තු වෙනා ඒත් එක්කම මේ ගැන ඔබගේ අදහසුත් අපිට යොමු කරන්නට අපි ආරාධනය කරනවා කමෙන්ට් එකක් විදියට. ඔබට මේ ගැන හිතන දේ, ඔබට හැඟෙන දේ, මේ අතසිකලාක් මහතා පිළිබඳව දැනෙන දේ පවා ඔබට යොමු කරන්නට ඔන්න හැකියාව තියෙනවා කමෙන්ට් එකක් විදිහට. ඉතින් අද දිනේදී අපි ඔබට තිළන කරපු මේ අපූර්වත වැඩසටහන මින් නිමාවට පත් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබට ආයුෂ බොහෝ වන්නට ප්‍රාර්ථනා කරමි. අයිබෝවන්.